ඉදැක්ක ජනමාධ්‍යවලින් එළිදරව් කරලා තිබ්බා. කිලෝග්‍රෑම් 10ක රත්තරන් ප්‍රමාණයක් සමග නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ලේකම්වරයෙකු අත්අඩංගු ගත්තා. මේ පුද්ගලයා චම්පික කරුණාරත්න. අපගේ සේවාදායකයන් නඩුවක් තිබ්බා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ. මොහු ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කරන්නේ ඒම අදාළ නඩුවටම තමයි. පෙර මේ නඩුවට ලබා දුන්න අප කොන්දේසි ඔහු සපුරලා තිබ්බේ. ඒ අප කොන්දේසි කඩලා තිබ්බේ නෑ. ඒ නිසා ඔබත් මහේස්ත්‍රාත්වරයා පෙර අප මත උදාහරණ කියලා නියම කරනවා. දැන් ඇයි එහෙම කියන්නේ? රත්තරන් කිලෝ 10ක් මොහු සන්තකයේ තිබ්බද? හැබැයි නැත්තං ඊට වැඩිය තිබ්බා. ජනමාධ්‍ය කෙසේ වාර්තා කරා? මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ගිය නඩුවට අරගෙන ආවේ රත්තරන් කිලෝ 1.1ක් විතරයි. මෙහි ආභරණ තිබ්බා ග්‍රෑම් 400කට වැඩිය. මේ පුද්ගලයා පැළඳගෙන මාලි සුර ධර්මචක්‍රය තමන්ගේ අපලෝල්ට පැළඳගෙන හිටපු නවග්‍රහ මුදු මේ සියල්ල ඊය අධිකරණය තිබ්බත් හැබැයි අධිකරණය තේරුම් ගත්තා ඌට මුන් අඩුවට අපදිලා තිබ්බේ මේ කර්ම සම්බන්ධයෙන් අධිකරණය මේ වෙනකොට තීරණයට ඇවිල්ලා ඉවරයි. අප නියම කළ ඉවරයි. ඒ නිසාම පෙර අප මත මුදල්. දැන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ පුද්ගලිකුට තමන්ට ආභරණ පළඳින තියෙන අයිතිවාසිකුන මේ ආණ්ඩුව බාධක නම් බෞද්ධයෙකුට ධර්ම චක්‍රයක් බෞද්ධයෙකුට නවග්‍රහ මුද්දක් නවග්‍රහ පංචායුධයක් බෞද්ධයෙකුට සුරයක් පළඳින්න බැරිද? ක්‍රිස්තු භක්තිකයෙකුට කුරුසයක් පළඳින්න බැරිද? හින්දු භක්තිකයෙකුට රුද්‍රාජයක් පළඳින්න බැරිද? මෙවැනි සම්බාධක පනවන්නද මේ ආණ්ඩුව හදන්නේ? දැන් මේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ අහන්නේ මූලිකව මේවට රිසිට් තියෙනවද? මම අහන්න කැමතියි ඔබ තමුන්නාසේලාගේ. ඔබ තමුන්නාසේලා පළඳින මේ රත්තරන් බඩු වල රිසිට් දැන් තමුන්නාසේලාට හොයාගන්න තියෙනවද? රත්තරන් ඕනේ අඩුම ගන්න කිසුමානේ විලදී ගත්ත බාණ්ඩික රිසිට් පතක් ඔබතුමාලා ළඟ තියාගෙන ඉන්නවා. ඉතින් මේ ස්වභාවය තේරුම් ගත්ත අධිකරණය පෙර අප මත අපගේ සේවාදායකයා උදාහැරියා. අද වෙනකොට මේ අධිකරණ මේ පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අපි විශ්වයටපත් වෙනවා. පුද්ගලෙක්ට තමන් සන්තකේ තමන් පළඳින රත්තරන් මුදුව මාලය ධර්මචක්‍රයේ සුරය සම්බන්ධයෙන් මේ අය ප්‍රශ්න ගන්න මේ ආකාරයට නම් මේ ආකාරයෙන් නම් අවලාකන ගන්න පුද්ගලික පුද්ගල අයිතිවාසිකම් සම්බන්ධයෙන් මේ රජයේ කුමන දිශාවට ගමන් කරනවද කියන එක අපිට ගැටලුවක් වෙලා තියෙනවා.